රස්විඳින ජීවිතයේ සුන්දර බිරිඳ. අදත් තවත් සුන්දර බිරිඳක් සමග කතා බහ කිරීමට මම සූදානම්. ජීවිතයේම ආදරෙන් පිරු ඇය. ඇයගේ සලකුණ දැන් අපි බලමු. ගල් මිරිස්වත්ත වතුයායේ කම්කරුවක ලෙස සේවය කළ ෆ්‍රැන්සිස් ඇල්ලල මුල්ල කපුගේට සහ ඇලිස්ටෝනා කපුගේ මාතාවගේ දරුවන් 8 දෙනාගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා ලෙස වර්ෂ 1945 අගෝස්තු මාස 17 වන දින මෙලොව එළියදුටු ගුණදාස කපුගේ කුඩා කල සිටම තම මවට දැක්වූයේ අපරිමිත සෙනෙහසකි. කරනඩු උස් මහත් වී රටම ආදරය කළ මහා ගායකයෙකු පසුත් ඔහුගේ හඬින් නිරතුරුවම දුක් විඳින මිනිසුන්ගේ හද ගැහෙන රාවය රැව්පිලි රැව් දුන්නේ ඔහු කුඩා කල සිටම ලැබූ ජීවන අත්දැකීම් නිසාම වන්නට ඇති. අතිශය සංවේදී මිනිසෙක වූ කපුගේ තම ජීවිත කාලය තුළදී හරි හම්බ කරගනු ලැබුවේ උතුරා යන මනුෂ්‍යත්වයම පමණි. ඔහුගේ ජීවිතයේ සෙවනැල්ලසේ හිඳමින් පවුලේම බර කරටගත් ඇය ප්‍රේමා කපුගේ නම් වන්නේය. සුන්දර බිරිඳ මේ අද අපේ සුන්දර බිරිඳයි. ඇය ශ්‍රී ලංකාවේ මහා දැවැන්ත ආන්දෝලනයක් ඇති කළ සංගීත ක්ෂේත්‍රයේ කාටත් හිතවත් මනුෂ්‍යත්වයේ ඉතා ඉහළින් අගය කරන කාගේ දුකට සැපට ඇසට කඳුළු උනන ගුණදාස කපුගේ ශූරින්ගේ සුන්දර බිරිඳ ප්‍රේමා විතානගේ මහත්මිය. අයිබුවන් මෙතිනියනි, ඔබ අද අප සමග සම්බන්ධ වීම අපිට විශාල ගෞරවයක්. බොහොම සතුටුයි. හොඳයි මෙතිනියනි, දැන් ඔබතුමිය ගුණදාස කපුගේ ශූරින්ගේ සුන්දර බිරිඳ. මට ඔබතුමිය ගැන විස්තර ටිකක් කියන්න. මම උපන්නේ දකුණු පළාතේ අවිත්තාවගෙන පොඩි සුන්දර දුප්පත් ගමක. මගේ අයියා කේ විසිරිසේන. ඉතින් ඇත්තටම මගේ තාත්තා හොඳ උගත් අටපාස් කෙනෙක්. අම්මා ගමේ හොඳ ගෘහණියක්. හොඳ මේ යෝධ බල ශක්තියක් තිබුණා. මට මගේ අයියට ඕන වුණා අපිව පොළොන්නරුවට ගේන්න. මොකද පොළොන්නරුව ඉතාමත් ඒ කාලේ මේ සෑහෙන දියුණු වෙගෙන කාලයක්. අයියලා තුන්දෙනෙම කොළඹ රස්සාවල් කරා. අනිත් අයත් අරගහගෙන අපේ අයියා එනවා මේ පොළොන්නරුවට. ලොකු අයියා. මගේ දෙවෙනි අයියා. දෙවෙනි. ඒ දෙවෙනියා මොනවද? එයා එහෙ වැඩ කරේ මේ කිරි අලවි මණ්ඩලයේ වැඩ කරේ. ඉතින් එයාට හිතුණා මේ ගොවිතැන් තියෙන හොඳ ප්‍රදේශයක් තමයි පොළොන්නරුව කියලා. ඉතින් තාත්තා ටිකක් අම්මාට විරුද්ධකම් කරනවා. ඒ කියන්නේ එයා ගොඩක් ඔය කිතුල් රාවල් ටිකක් බරයි. ආ හා හා කිතුල් රාවල්. අයියලා හරි එකතු අයියලා හරි ආදරේ තාත්තට. ඒ වුණාට ඊට වැඩි ගමනක් යන්න පුළුවන් කියලා. මට එතකොට අවුරුදු 4 මාස 9 මම පවුලේ 12 වෙනියා අරගෙන එනවා. ඉතින් ඇවිල්ලා අපි කදුරුවෙල තමයි පදිංචි වෙන්නේ. කදුරුවෙල. එතෙන්දී මම තෝපා මහවිද්‍යාලයට මගේ අයියා ඇතුළත් කරනවා. ඉතින් අපි ඔක්කොම කුරුළු පැටව වගේ ඉස්කෝලේ යනවා. එතකොට දැන් පවුලේ දරුවෝ 12 දෙනාම අයියත් එක්ක ඉන්නේ. නෑ, 3 දෙනෙක් ඒ ගමේ එතකොට නැති වෙලා අපි 9 දෙනෙක් 9 දෙනෙක්ගේ අයියලා දෙන්නේ කොළඹ වැඩ කරා. ඔය දෙවනි අයියා තමයි කේවි සිරිසේන. එයා තමයි අරගෙන ඉන්නේ. මම සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා නැටුම් ඉගෙන ගන්න. කොයි කාලේද? 73. එතකොට මට මම ඇවිල්ලා ඒ අවුරුදු දෙකක් ඇතුළත පෞද්ගලිකවත් මම රංගනාත් මහත්මයාගෙන් නැටුම් කලායතන ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත කමේ වටිනාකම කියන්නේ ලංකාවේම මේ තීරුව නැටුම් කණ්ඩායම. රාජ්‍ය සංගී නැටුම් කණ්ඩායම, රාජ නැටුම් කණ්ඩායම, ඒ කියන්නේ සංස්කෘතික අමාත්‍යාංශය, කුලසිරී බුදුවත්ත, පියසා ශිල්පාධිපති රජිනි සෙල්වනායක, බියට්‍රිස් අපේ රෝහණ මල් රෝහණගේ නෝනා,
අපි කණ්ඩායම අතරට මාවත් තේරුණා නැටුම් ශිල්පිනියක් වශයෙන්. එතකොට මට ලෝකෙ වටේ යන්න ලැබුණා. ඒ වාසනාවගුණ මට ලැබෙන එතකොට මට අපු ගෑය වඳුරන් ලැබිලා නැහැ. ඔව් වයස කීයද ඒ වෙනකොට? එතකොට මට අවුරුදු 20යි. 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 විශ්වවිද්‍යාලයට එනකොට. දැන් ওই කාලේ වෙනකොට ඔබතුමිය කපුගේ මහත්මයාගේ ගීතේම අහලා තියෙනවා. ඇත්තටම ගීත මං අහලා නැහැ. අහන්න ලැබුණෙත් මානුසිංහ මහත්මයාගේ ගෙදෙද්දි. ඒ තමයි මගේ මුල්ම දැකීම. එතකොට මානුසිංහ මහත්මයා කියන්නේ චන්ද්‍රත් මානුසිංහ මහත්මයා හිටියේ වාපිමේකලා බොරලස් ගෙමුවේ වාපිමේකලා කියන ගෙදර. මුද්‍රා නාට්‍ය කරන්න ලැබුණ පහණෙන් පහණ ජන ඒතුමා කරපු ජනවේගෙ එහෙම ඉන්න ලැබුණා. ඔය අතර තමයි චන්ද්‍රත් මානුසිංහ මහත්මයා ගෙදර. මහත්මයා ගෙදරට යන උපන්දිනයකට මංජුලාගේ උපන්දිනයට. හරි. මංජුලාගේ උපන්දිනයට යනවා තමන්ගේ යාළුවගේ උපන්දිනයට යනකොට තමයි මේ කපුගේ අයව මුණ ගැසෙන්නේ. අයියව මුණ ගැසෙන්නේ. හරි. මැතිනි ගීතයක් අහන්නේ. මොකද? මැතිනි කිව්වා මැතිනිගේ අම්මා බොහොම ශක්තිවන්ත උත්සාහවන්ත. ශක්තිවන්ත ඇතර ඉතුමිය ගැන මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඉතුමිය අපි 12 දිනක් මෙලොවට බී කරලා පිදුවා. ඒ වගේම ඉතුමිය එක දර කොටයක්. ඒ කියන්නේ අපිට බදන්න බැරි කොටයක් විනාඩි 10න් පළලා දායි. ලියද්දක් ඇතර මට කඳුළු එනවා. ලියද්දක් මේ දෙයක් ඇත්තෙන් කපලා කියන්නේ ඒ ලියද්ද කපලා තමයි කොන්ද දිගාරි. ඒ වගේ හවසට තනකොළ ගෝණි දෙකක් කපනවා. හරක් 8-10 දෙනෙක්ගේ උදේ පාන්දර කිරි දොවනවා. අපිට 8-10 දෙනෙක්ගේ කිරි දොවනවා. කිරි දොවිනෝ අපිට උදේට කිරි ඒ ලොකු පොල් කට්ටකේ එකක් පෝල තමයි ඉස්කෝලේ යන්න කියන්නේ. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ මහතාවක් මේ ඉතින් මට ඉතුමිය වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම මට කරන්න ලැබෙන මම හැමතිස්සෙම ප්‍රාර්ථනා කරේ අනුග්‍රහ සෙන්ට්‍රල් එකේ ඉගෙන ගන්න කාලේ ශ්‍රීමා බෝධියයි රුවන්වැල් සෑය බලල වඳිනවා මගේ අම්මට මට සලකන්න ලැබෙන්න කියලා. මගේ අම්මට මට සලකන්න ලැබෙන්න කියලා. මේක ඉතාමත්ම හොඳ ආදර්ශමත් කතාවක්. දැන් අම්මට තාත්තට සැලකීම ඇතම් අවස්ථාවල අපේ කනට ඇහෙන දේවල් අනුව දකින දේවල් අනුව දරුවන්ගෙන් ගාක් ඈත් වෙලා. ඒක මොකද්ද දන්නේ හේතුව. නමුත් ප්‍රේමා මෙතනේ කියනවා රුවන්වැලි සෑය බලල වඳින්නේ සීමහ බෝධිය බලල වඳින්නේ මට අම්මට සලකන්න ලැබෙන්න කියලා. හොඳයි. මෙතනේනේ අපි තෝරගත්ත ගුණදාස කපුගේ ශූරින්ගේ ඉතාමත්ම මුළු රටම දන්න අම්මා ගැන ගීතයක්. ඔබගේ අම්මා ගැන කියනකොට මේ ගීතේ ඉතාමත් වැදගත් කපුගේ ශූරින්ගේ. ඉතුමාගේ අම්මටත් මේ ඇත්තටම අපි මේ වාසනාවක් වේවා ප්‍රාර්ථනා කරනවා. මොකද ඉතුමියත් දැන් අවුරුදු 94ක් එතුමේ තාම ජීවත් වෙලා ඉන්නවා. ගිය අවුරුද්දේ කපුගෙට 70යි කියලා මම ලොකු සංදර්ශනයක් කරා. BMICH එක අරගෙන මුදල් පටන් ගන්නකොට මුදල් තියුනේ. උනට මම ලස්සනට වැඩසටහන කළා. එතුමිය ගෙහැල්ලා පොතක් පිළියෙල කළා පිළිගන්වලා. ඉතින් මේ ජනතුමාටින් පිළිගන්වලා මම එතුමියට ප්‍රාර්ථනා කරලා තවත් නැවත අපි අතරේ රැඳෙන්න කියලා ප්‍රාර්ථනා කළා. අවුරුදු කපුගේ මහතාගේ මව විනිවුනුත් ඔබතුමගේ මව විනිවුනුත් අපි මේ ගීතය අහමු. රදීෂ් වැන්දබෝනගේ सब पलनती है ने अकाल महावही बसा तुरुले हंगा गन मां ओब ते मुनाम में आयन तुर हिटी पियवर हिटिया ओब हम sene has suwanda titi tanuna matam me ope sene has suwanda titi
ගුණදාස කපුගේ ශූරීන්ගේ ජීවිතයේම ආදරෙන් පෙවූ ඇය ප්‍රේමා විතානගේ කපුගේ මැතිනිය. මැතිනියනි දැන් තමයි වෙලාව. කොහොමද අපේ මේ වීරයා ඔබට මුණ ගැසෙන්නේ? චන්ද්‍රරත්න මානසිංහ මහත්මයාගේ නිවසේදී මුණ ගැහුණා. ඊට පස්සේ එතන ඉඳන් කොහොමද මේ ආදර කතාව පටන් ගන්නේ? ඔව් එතකොට ඒ කාලේ වෙනකොට අපි අය හිටියේ මේ ගුවන්විදුලි වැඩ කරේ. ඉතින් ඒ කාලේ මානසිංහ මහත්මයා කියන්නේ දෙවන්තේ එතුමා ඇත්තම කියන ගීත සාහිත්‍ය අපේ මහගමසේකර මහත්මයා වගේම දෙවන්ත ගීත රචකේ. එතුමාගේ ගෙදර මට යන ලැබීමත් මං හරි සතුටක් විදිහට මං බාරගත්තා. උපන්දිනේට යෑම මංජුලාගේ ඒ යා ගිහාම තමයි ඇත්තම කපුගේ ගුවන්විදුලි වැඩ කරලා ඇවිල්ලා කෑම කනවා උපන්දිනේ දවසේ. මේ මම ගිහිල්ලා ඉතින් අපි බොහොම යාළු ටිකෙකුතර සින්දු කියනවා. ඉතින් මට ගයන්න වුණා, මා සින්දුවක් කියන්න වුණා. ඉතින් මම දන්නේ නැහැ මෙහෙම මේ ගායකතුමෙක් මේ ගෙදර ජීවත් වෙනවා කියලා. එයාවන් අඳුරන්නේත් නැහැ, මම එයාව ගණන් ගත්තෙත් නැහැ. මම ඉතින් අර එක ගඟක යූරු දෙක කවදා කියන ගීතය කිව්වා. රූපයින්දුපති ගයන මේ ගීතය මංජුලාගේ බේරෙන්න බෑ, අපි යාළුවන්ට සින්දුවක් කියන්න අපි හැමදාම ඩාන්සින් කරනවානේ කියලා ඊට පස්සේ ওই ගීතේ කිව්වා. රසේ දැන් ඕකත් අහගෙන ඉඳලා අපි ඒ කෑම කනවා. එයා මම දිහා බලන් හිටියා මේ ගීතය. මම හිතුවා මේ සින්දුව කියනකොට බලන් ඉන්නවා කියලා. ඒ සින්දුවට ආසයිලා. කියලා. මං ගානේ මට ගීත කියන්න බැහැ කියලා. ඊට පස්සේ කිව්වා මේ මංජලක්ව ආරාධනවද කවුද කියලා ඉන්දියාවේ සංගීත විශාරද කරලා ආපු අයියා කෙනෙක් නම ගුණදාස කපුගේ මේ අයියට කියලා සින්දුවක් කියමු කියන කතන්දරයට ආවා. ඉතින් ඒ ඇත්තටම ඒ වෙලාවේ කපුගේ ඇවිල්ලා කිව්වේ මේ දැසන නිර්පුල්තමා ගීතේ එතුමාගේ පළවෙනි ගීතේ තමයි කිව්වේ. දැන් ඉතින් කියනකොට දැන් මුලින් ඔබතුමිය ගීත ගායනා කරනකොට එක ගඟිරු කියනකොට මේ කපුගේ අයියා බලබල ඉන්නවා. දැන් ඔබතුමිය හිතුවා මේ සින්දුවට අහනවා කියලා. නමුත් ඔබතුමිය දිහා බලාගෙන ඉන්නේ. දැන් මේ දැන් දැසන නිර්පුල්තමා ගීතේ ගායනා කරනකොට ඔබතුමිය දිහා බලබලද කිව්වේ? එහෙම බලන එක බැල්මක් තිබුණා. ඒවාට මං එච්චර ගණන් ගන්නෑ. මොකද අපි ගමේ අය. ඒ කාලේ අපිට අම්මලා ගෙදරින් එනකොට කිව්ව ජීවිතේ මෙන්න මේකයි කියන්නේ අපිට තීරුම් කළ දෙන්න කාලයක්. අපි ටිකක් ඒ පැත්තටම නැඹුරු වෙන්න උන්නේ. මට උනේ මගේ අධ්‍යාපනය පරිපූර්ණ කරගන්න. ඊට පස්සේ මට ගීතය ඇහුවට පස්සේ මට හිතුණා පුදුම හැකියාවක් තියෙන කෙනෙක් තමයි කියන එක මට දැනුණා. ඒක එතනින් දැනිලා තමයි මම කොහොමරි මම ගෙදරින් ගියා. ඒ වුණාට මංජුලත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා, කතා කරලා තියෙනවා. මානසිංහ මංජුලා මානසිංහ කියන්නේ මානසිංහ මහත්තයා දුවනේ. ඒත් එක්ක කතා කරලා තියෙනවා. මේ කවුද, මෙයා කොහොමද කියන විස්තර අහලා තියෙනවා. ඊට පස්සේ මංජුලා ඇවිල්ලා මට කිව්වා මෙහෙම අදහසක් දාන, මොකද ප්‍රේමා ඔයා කියන්නේ කියන එක යෝජනාවක් කරන්න කියලා. ඊටසේ මම කිව්වා ඉතින් මන්ට කොච්චර යෝජනාවට කැමති වෙන්න හරි අමාරුයි. මොකද හේතුව මේ මගේ ලොකු බලාපොරොත්තුවක් තින් මම මේ කීරු පාදිය අරගන්න මගේ අම්මට සලකන්න ක්‍රම හදාගන්න. අනික මගේ අයියලා සැලකුවත් මදි මට මගේ අම්මට. මොකද ආපු ගමනත් එක්ක ඒ මගේ ටාකට් එකක් තියෙන ගමනට යන්න ඕනේ.
කියලා කිව්වට පස්සේ ඉතින් මංජුලා කිව්වා නෑ ඒ අයියා හරි හොඳයි මේ මේ වගේ ඉන්දියාවේ ගිහිල්ලා විශාරද කරලා ආපු අයියා කෙනෙක් ගුවන්විදුලියේ වැඩ කරන්නේ මට බේරෙන්න බෑ අහනවා කියලා මං කිව්වා ඉතින් බොහොම කල්පනායෙන් තව කාලයකට ඉඩ දෙන්නකෝ කියන එක කිව්වා කිව්වා ඊට පස්සේ දැන් කපුගේ මහත්මයා දැන් මංජුලා පැතිනේ හරහ නැතුව ඇවිල්ලා කතා කරේ නැද්ද නෑ මෙයා කියලා දෙනවා මේ ඇත්තටම මම ඉදා බැලේ එක ප්‍රැක්ටිස් කරන අපේ මේ බැසිල් මිරිපැන මහත්මගේ ජන වේගය ඊපස්සේ මංජුලාට කියලා දෙනවා මේ ගුවන්විදුලි ළඟනේ ඒතර අපි ප්‍රැක්ටිස් කරේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළේමයි එතකොට දැන් ওই වගේ විශාල මේ ශාලාවල් නෑ ඒක තමයි පුහුණුවට ගන්නෙ ඉතින් මේ කිව්වා අන්න කපුගේ යදෙනවා කිව්වා මමත් එක්ක යන්න ගෙදර මංජුලත් එක්ක යන්න රෑ වෙන හින්දා මංජුලාව එක්කගෙන යන්නේ ඒ අපගේ මහත්මේ අපේ චන්ද්‍රත් මානසිංහ මහත්මයාගේ නෝන අපේ දැන් ගෞරවයෙන් මතක් කරන්න ඕන ශ්‍රීමති මානසිංහ මහත්මිය එතුමිය කියලා තියෙනවා මෙහෙමයි එන්න මේ මංජුලාවත් අඬ ගහගෙන රෑ වෙන හින්දා කපුගේ කියලා කියලා දැන් ඉතින් එනවා දැන් මෙතෙන් එනවා අතනට එනවා කපුගේ මහත්මයා හරි ආසාවෙන් නාරදන බාර කියමුගේ බාර ගන්න ඇති දැන් ඔබතුමියත් දකින්න පුළුවන් ඕ ඒක තමයි මූලික ප්‍රාමාණිකය කියලා තියෙන්නේ ඊපස්සේ කපුගේ ආවා එතෙන්ට ඇවිල්ලා කිව්වා මේ ඔයා කරන්නේ උඩරටනේ ඒක දැනගෙන උඩරට නැටුන්නේ කරන්නේ මේ කතාක් ඉගෙන ගන්න පුළුවන් මෙතුමිය හරි දක්ෂයි කියලා මොකද කිව්වා. එතස මං ආයත්තද කියලා මට අඳුරලා දුන්නා එතුමියව. ඒ කියන්නේ අපේ කතාක් උගන්නන සිරිමිත්‍රාතදරි මහත්මියව. ඊට පස්සේ ඉතින් මේ එතස මං කිව්වා හරි ආසයි මං ඉගෙන ගන්න කියලා කතා බහ කරා. ඉතින් ඒකවන මේ පළවෙනි ශරීරයට කතා කරා ඉතින්. කතා කරා. පළවෙනි ශරීරයට. ඊට පස්සේ සාමාන්‍ය කතා කරා. ඊපස්සේ මංජුලා ඒකවන අඬ ගහගෙන ගියා. මම කොළොන්නාවේ මම පදිංචිට මගේ ලොකු අයියලා ගෙදර ඒ ඉඳන් තමයි මම ආවි සෞන්දර්ය විද්‍යාලයට මම ගියා ඊට පස්සේ කොහොමරි හැමදාම බැලේ ප්‍රැක්ටිස් කරනවා මට කණක් ඇහෙන්න නෑ මංජුලා කියන මේ දෙයක් අහනවා කපුගේ අයියා අහනවා කපුගේ අයියා අහනවා කියලා එන දැන් මේක මේ හරි කරදරයක් වගේ වුණාද කරදරයක් කියන්නේ මෙහිමයි ඇත්තටම කියනවා මේ එයා කියන මෙහිම කෙනෙක් මේ දකුණේ මේ වගේ හොඳ තැනක අපි ගියා එහේ අභිවර්ධන අයියත් එක්ක ෂෝ එකක් කරන්න ඔය එහෙමනේ දැන් සාමාන්‍යයෙන් දැන් ආදර සම්බන්ධතා ගොඩනගන්න උදව් කරන අය ඉන්නවනේ ඒගොල්ලෝකින් වර්ණා කරනවා තමයි පැත්තේ කියන්නේ මෙහෙමයි කියලා හිත හදන්න දැන් ඉතින් හිත හැදුනා නේද නෑ ඇත්තටම හිත හැදුනා කියන්නේ මේ ලොකු අයියට මම ගිහිල්ලා කිව්වා මෙහෙම දෙයක් තියෙනවා මෙහෙමයි අයියා ඇවිල්ලා හිටියා අයියට කිව්වම අයියා කිව්වා ඉතින් හොයලා බලන්න ඕනේ මෙන්න මෙහෙම අහනවා කියලා මොකද මයිත් එක හරිය සමීපයි මගේ ලොකු අයියා කියලා මං කිව්වා මෙන්න මෙහෙම අහනවා දෙයක් තියෙනවා කියලා මං හොයලා බලන්න නංගි මෙහෙමයි කියලා ඉතින් ගුවන්විදුලි පැත්තේ තමයි රස්සාව කරන්න කියලා කිව්වා දැන් ලොකු අය හෙව්වා ලොකු අය හොයනවා ලොකු අය ඉතින් හෙව්වා ඉතින් කතා බහ කරමින් කොහොම ගියා මානසිංහ ඇඩ්ඩිත් මට කියනවා මානසිංහ මහත්මයාත් මට එදා කිව්වා මෙහෙමයි දුව ප්‍රශ්නයක් නැහැ මෙයා හොඳ කෙනෙක් කියලා දැන් හිතේ කැමැත්ත ඇති වුණා කැමැත්ත කියන්නේ මෙහෙමයි ඉතින් ගිවල් වලට සම්බන්ධ වෙන්න ඕනේ මං කොහෙන්ද ගිහිල්ලා අහන්න කොරොණාවෙන් අයියලා ගෙදරින් අහන්න මේ එතකොට මට කැමැත්ත දෙන්න පුළුවන් කියලා එතකොට දැන් කපුගේ මහත්මයා ආවා මානසික මහත්මියත් එක්ක මංජුලත් අඬ ගහගෙන චන්ද්‍රත් මානසික මහත්මියත් එක්ක ආවා මගේ ලොකු අයගේ දෙට ආවා ඒලා ඉතින් කතා බහ කරලා ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ හොයලා බලලා ඉතින් ඒක තමයි කෙටියෙන් සිද්ධිය ඒක තමයි හරි කෙටි සිද්ධි ඒකයි ඊට පස්සේ දැන් විවාහ දිවියට එළඹෙනවා ඔව් විවාහ දිවියට කියන්නේ ඇත්තටම එතකොට අවුරුදු දෙකක් විතර අපි දැන හඳුනගෙන කොහොමාරි මානසික මහත්මියට අවශ්‍යම වෙලා තිබුණා ඒගොල්ලෑ ගෙදර මාව පෝරුවට නැගගන්න මොකද ඒගොල්ලන් ගෙදර ඉතම ඉස්සල්ලාම දුටුවේ විවාහත් කරන් දැන් ඒ ටික කොහොමද වුනේ මෙතනින්නේ ඒ ටික කියන්නේ දැන් මංජුලා බැඳලා මාසියයි ඊට පස්සේ යාගෙම සහෝදරිය තුන් දෙනා තමයි මගේ මාත් එක්ක සම්බන්ධ වෙලා මගේ බ්‍රයිට් මේට්ස්ලට හිටියේ. එතකොට ඇත්තටම මේ මාට අපේ මහත්තයාට ඕනලා දුනා හොඳ පෝරුවක් හදලා ඇත්තටම මේ ලස්සන චාරිත්‍රානුකූලව කියන්නේ ඉතාමත් අවශ්‍යම ක්‍රමයට ඒ ගෙදර හොඳට කෑම වේලක් දෙන්න කලාකරුවන්ට එකතු කළා. ඉතින් ওই සනත් අයියා, අභිවර්ධන අයියා ඒ වගේ අය ඉතෙන්ට ආවා ඒ වුණාට වෙනම හෝල් එකක් අරගෙන ගුවන්විදුලි අයට එතකොට ඔය මේ ටවුන් හෝල් එකේ තියෙනවා දැනුත් තියෙන එක මේ මහජන පක්ෂ කාර්යාලය කියලා. ඒකේ ඔක්කොටම කැම වේලක් දෙන්න අවශ්‍ය වෙලා තිබුණා. ඒතර TM අයියා. ඉතින් ඒ වගේ අය නන්දා මාලිනියක්. ඒ සියලුම දිනාටම ආරාධනා කරලා දෙන්න උනා. ඔක්කොම ආවා. ආවා. ඉතින් මේ ඇත්තටම ගෙදර පෝරුවේ වැඩ කරද්දී ඒ සියලුම දේවල්
ඒ ප්‍රභාත් මානසිං උද්වේ මානසිං ඒ සහෝදරයෝ කවුද පෝරුව නිර්මාණය කරේ? පෝරුව නිර්මාණ කරේ ඇත්තට මේක මේ ගොඩක් ප්‍රසිද්ධත් උනේ පෝරුව. මොකද හේතුව මේ තලාත්ත ගිනාවේ මේ වේයන්ගොඩින් තලාත්ත මත තමයි මේ පෝරුව හැදුවේ. ඒක තමයි පිටිපස්සට බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තේ. අරගෙන මේ ගොක්කොළ වලින් ලස්සනට සරසලා ධාන්‍ය වර්ග හතක් දාලා ඉතින් ඒ මත තමයි පෝරුවට අපිට පෝරුව නැග්ගේ චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ නිවසේදී. නිවසේදී ඒට මේ මාලනි බුලස්සිංහල තමයි ඒ කාලේ මේ මේ එතකොට එච්.එම්. ජයවර්ධන ඒ දෙගොල්ල හරිම අපිත් එක්ක හරි සමීපයි. මාලි ඒ කාලේ යනවා ඉන්දියාවේ විශාරද කරන්න. යනකොට කිව්වා මට මා ප්‍රේමට අවශ්‍යයි මේ සාරිය දෙවනි සාරිය ගෙන්නන්න ඕනේ කියලා. සාරිය කියන්නේ මේ මේ හනිමුන් සාරිය. හනිමුන් සාරිය රතුවාර සාරිය ගෙන්නන්න ඕන කියලා. ඉතින් ඇත්තටම මට මේ ඒ සාරිය ගහලා දුන්නා. ඉතින් මට ඒ සාරිය අද ඇඳගෙනත් එන්න මං ආසාවෙන් ඇඳගෙනත් ආවා. ඉතාමත් මේ ලස්සන කතාව. දැන් මේ ඔබතුමිය ඇඳගෙන ඉන්නේ ගුණදාස කපුගේ මහත්මයාත් සමග විවාහයලා දෙවනි ගමන හනිමූන් එකට ගිය සාරිය. ඕ විශේෂ දෙයක්. ඇත්ත වශයෙන්ම මෙතුමිය මේ ඇඳන් ඉන්නේ එතුමියගේ අතීතයේ ඉතාමත්ම මතක සටහනක්. මතක සටහනක්. අපිටත් ඉතාමත් සතුටුයි ඔබතුමිය ඔබතුමිය විවාහ මංගල උත්සවයේ දෙවනි ගමනට ඇඳ සාරිය ඇඳන් ආපු එක පිළිබඳ ඉතාමත් ලස්සනයි මෙතන සාරිය විවාහ ජීවිතපත් වෙනවා. පත්තර කොහෙද පදිංචි වෙන්නේ ඉස්සරලාම දෙන්නේ? මම මුල්පත් වීම වරකපලට මෙහා තියෙන දන්වොවිට කියලා. ඒ දන්වොවිට ගමේ ඇතුළට යන තුන අල්ගම පාර මගේ පනිවාසයේ ගිදවල් පාර. ඒකේ ප්‍රඥානන්ද විද්‍යාලය තමයි මගේ මුල්මපත් වීම. කෑගල්ල දිස්ත්‍රික්කයේ අවසානයේ කොළඹ දිස්ත්‍රික්කයේ අවසානයේ දෙක එකතු වෙන තැන පාසල තමයි මට. මොකද ඉස්සර දුෂ්කර සේවා තමයි කරන්න වෙන්නේ. දැන් පදිංචිුනොත් එහෙද? ඇත්තට මෙහෙ පදිංචිුනගෙන අපි ගෙයක් කුලියට ගත්තා. අර ඒක තමයි මම අර කියන්නේ ජීවිතය කියන්නේ මේ ඉතින් අපේ සුන්දරත්වයේ ඉතනම දුකක් තියෙනවනේ. ඇත්තට අපි ඒ කාලේ අර ලෝකේ වටේ මම කොච්චර ගියත් ලෝකේ ලංකාවේ ප්‍රවීණ ගායක අඳුර ගත්තත් අපේ ආර්ථිකයේ බොහෝම අඩුයි ඒ කාලය තුල. කියන්නේ ඇත්තටම අපි කුප්පිලාම්පින් තමයි ගෙදර එළිය ගන්න රෑ වෙනකොට. දර ලිපේ තමයි උයන්නේ. එතකොට වතුර අදින්නේ ලිඳින්. පිදි සෝදන්නේ ලිඳට ගිහිල්ලා. ඉතින් ඒ වගේ සුන්දර වගේම අසුන්දර පැතිත් තිබුණා. බොහොම උත්සාහය ගන්න පැත්තක් තිබුණා අපිට. දැන් මගේ පුතා එතකොට මේ හම්බෙන්න හිටියත් මට දර ටික පලා ගන්න ඕනේ, වතුර ටික ලිකෙන් ඇඳ ගන්න ඕනේ. ඉතින් මට ඒ ආත්ම ශක්තිය මගේ අම්මගෙන් ආවා. කපුගේ මහත්මයා දැන් ගුවන්විදුලි සංස්ථාවලට යනවා, ගෙදර ගායනා කරනවා, ගෙදර එනවා. එතකොට එතුමාගෙන් මොකද්ද දැන් ඔබතුමියගේ මේ දැන් කුප්පිලාපෙන් එළිය බලන්න ඕනේ, ළින්දට යන්න ඕනේ, දර ටික පලා ගන්න ඕනේ, හැමදේම කරලා රැකියාවට යන්න ඕනේ. රැකියාවට යන්න. එතුමාගෙන් මොකද්ද මේකට ලැබුණ සහයෝගය? මෙහෙමයි. ඇත්තටම කියනනම් එයා රෑවෙලා ගෙදර එන්නේ. එතකොට මේ රැවිලා ගිරන්නේ පහට ඇරුණාම නුවර පාරේ ඉන්න දින සෑහෙන දුරක් එන්න තියෙනවා. ඉතින් එයාගේ එයා ඇත්තටම මේ ගෙදර මේ ගැනට දල් අපි ආයෝජනය කරගත්තට ඒක ගෘහණියක් වශයෙන් මම කරලා ඉවරයි. මට හිතනවා ඒක මම යාට කරපු පිනක් කියලා. මොකද මම ගෘහණියක් වශයෙන් මේ දේවල් අත හිත දෙල දුන්නා. ඒක රසුන්දර බින්දක් හැටි ඒ දේ කරා. නමුත් කපුගේ මහත්තයාගේ මේ ප්‍රශ්නයක් නෑ හොයන්නෙත් නෑ. නෑ හොයනවා කියන්නේ මෙහෙමයි. ඉතින් එයා දන්නවා ඉතින් දේ කරනවා කියන එක. කෙරෙනවා කියන්නේ. කෙරෙනවා කියන්නේ. ඒ කෙරෙනවා. හොයන්න අවශ්‍ය නෑ. අවශ්‍ය දේ කෙරෙනවා. එයාටත් අවශ්‍ය දේ කෙරෙනවා. ගුණදාස කපුගේ ශූරින්ගේ ජීවිතය ආදරෙන් පිරු ඇය ප්‍රේමා විතානගේ කපුගේ මැතිනිය අද අපේ සුන්දර බිරිඳයි. මැතිනිනේ දැන් පදිංචිුණා ගිහිල්ලා වරකපොලටත් එහා මෙහා දන්වෝවිට කුප්පිලාම්පෙන් එළිය බලලා ජීවිතේ පටන් ගත්තා කපුගේ මැතිතුමත් එක්ක. ඊට පස්සේ දැන් ජීවිතය වෙනස් වෙන ස්ථානයකට එනවා. මොකද කපුගේ ශූරින්ට එනවා එක පාරටම අනුරාධපුරයට ට්‍රාන්ස්ෆර් එකක් එනවා කොළඹ ගුවන්විදුලි සංස්ථාවෙන්. කපුගේ ශූරින් බලනවා මොකද මට මේ ට්‍රාන්ස්ෆර් එකක් දෙන්නේ. මං කරේ වැරද්ද මොකදම වැරද්දක් කරලා නැහැ. එතකොට එහෙන් මෙහෙන් කනට එනවා මේ දේශපාලන ස්ථාන මාරුවක්. දේශපාලන පලි ගැනීමකට දෙන්නේ. ඉතින් කපුගේ ශූරින් කල්පනා කරනවා එහෙම දේශපාලන පලි ගැනීමකට ලක් වෙන්න බෑ. මොකද පවතින රජයට විරුද්ධව වැඩ කරලත් නැහැ. නමුත් යන්න සිද්ධ වෙනවා. දැන්
අනුරාධපුරයේ රජරට සේවයට කපුගේ ශූරීන් යනවා එතන සේවයට. එතන ඉඳන් මැතිනීට බාරයි. ඒ කාලේ තාරාව ඉගලති නාට්‍යයේ සංගීතය සපයන්නේ මහත්මයා. ලූෂන් බුලත්සිංහල මහත්මයා. ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ තාරාව. එතකොට මගේ මිත්‍ර පොඩි. ඉතින් අපි ඔය කුප්පිලාම්පුවෙන් ඇත්තටම දල්වලා ඒ වගේ දරලිපියම් උයාගෙන කාලේ තමයි මට මිත්‍රව හම්බ වෙන්නේ. පුතා හම්බ වෙන්නේ. ඒ කාලේ මගේ අම්මට ගොඩක් අසනීප වෙනවා. මේ පොළොන්නරුවට සුලිසුලඟක් ඇවිල්ලා විස බීජයක් ගිහලා අම්මට ෂේ රෝගේ හැදෙනවා. ඉතින් අම්මව මම වැලිසර ඉස්පිතාලට ගෙනල්ලා මාස 9ක් අම්මව බලන්න ගියා. ඉස්පිතාලේ තියාගෙන හොඳ කරගන්න. ඒ කියන්නේ අම්මාට ගෙදර තියලා හොඳ කරන්න බෑ ඒ රෝගේ හැදුනහම. ඔය දංගොටි ඉන්න කාලේ. දංගොවිටි ඉන්න කාලේ. එතකොට තමයි මේ ස්ථාන මාරුවත් එන්නේ. එතකොට අම්මට අසනීපයි. අසනීපයි මගේ පුතත් හම්බෙලා අවුරුදු 2ක් විතර වෙනවා. ඔව්. ඒ වුණාට අර මේ මාස 9ක්ම අම්මව අරගෙන අම්මව බලන්න මං ගිහිල්ලා තමයි ඒ කාලෙත් තමයි මට මිත්‍රත් හම්බ වෙන්නේ. ඉස්කෝලේ යන්නත් ඕනේ අම්මව බලන්න රාගම් බැලිසරට යන්නත් ඕනේ. මගේ දරුවා බලා ගන්නත් ඕනේ. දැන් අනුරාධපුරයට යන්නත් වෙනවා. නෑ අනුරාධපුරයට යන්න ඒතකොට තමයි දඬුවම් මාරුව එන්නේ. ඒතර තමයි අර මගේ බිසවුණි අසාපන් කියලා ගීතය සමාජගත කරන්නේ මහත්තයා. ඊට පස්සේ 81 ජනවාරි යනවා මේ අනුරාධපුරයට දඬුවම් මාරුවට. ඊට පස්සේ මේ මම කියනවා මේ දැන් මම හිතනවා දැන් මටත් යන්න ඕන. හේතුව මොකද මේ මම අනුරාධපුරයේ ඉගෙන ගත්ත කෙනෙක්. පලාතර සේවයක් කරන්න ඕන කියලා ගිහියා යන්න මමත් ඒකම මහත්තයා ගිහලා අවුරුද්දක් වෙනත් ඉස්සෙල්ලා මමත් මහාරුවක් කරගෙන අනුරාධපුරට ගියා. ගිහලා මං ස්වර්ණපාලි බාලිකාවේ තමයි මං වැඩ බාරගන්නේ. ඒක ළමයි 4000ක් ඉන්න ස්කූලයක්. මම තමයි එකම නැටුම් ටීචර්. ළමයි 4000ක් ඉන්න ස්කූලෙට නැටුම් ටීචර්ස්ලා 4-5 දෙනෙක් ඉන්නවා. මම මේ අභියෝගයට මුහුණ දුන්නා. රජරණ සේවයට ආවට පස්සේ තමයි කපුගේ මහත්තයාගේ දැන් ජනප්‍රියල එන කාලේ පටන් ගන්න. දැන් කපුගේ මහත්තයා මේ වැඩ කටයුතු කරගෙන යනවා. මේ වැඩ කටයුතු ඔබතුමීගේ ලැබුණ දායකත්වය මොකද? මොකද ඔබතුමියත් විශාල වැඩ කොටසක් කරනවා. ඔව්. ඇත්තටම මේ කාලයේ තමයි මහත්තයා ඇත්තටම කියනවා නම් සංගීතාංශයෙන් සේවයක් කරන්න ලැබිච්ච ලොකුම කාලය. මොකද මේ කාලය තුල සංගීතාංශයෙන් මේ නව පදමාලා. එතකොට නව පදමාලා අලුත් ගායකයෝ බිහි වෙනවා. එතකොට ඒවැය නව නිර්මාණ ඇති වෙනවා. ඒ වගේ වැඩසටහන් ලෝකයේ තිබෙන සංගීතය පිළිබඳ දැනුවත් වෙලා ඒ වගේ වැඩසටහන් කරනවා. එතකොට රජයට සේවය කරන්න පුළුවන් උපරිම වැඩ කොටසක් කරපු කාලේ තමයි. මොකද ඒ කාලේ හිටියා හොඳ ප්‍රවීණයෝ රත්නස ස්වර්ණශ්‍රී බණ්ඩාර විජයනන්ද මහත්මයා, නිව්ටන් ගුණසේකර මහත්මයා. ඉතින් ඒ කාලය තුළ හොඳ ප්‍රවීණයොත් එක්ක තුළ වැඩක් කරන කාලයක් තමයි මේ රජර සේවය. ඒ කාලේ තමයි දියුල්ගනේ මාලිලා, ඒ වගේ ජාන වික්‍රමසිංහ, ජානකි සුමිත්‍රා රච්චි, ඒ වගේ ගොඩක් අය බිහි වෙන්නේ, අලුත් ගායකයෝ බිහි වෙන්නේ. කපුගේ මහත්මයාගේ අනුරාධපුරයට ගියන් පස්සේ රජරට සේවයටත් අලුත් ඉරක් පෑවූ වගේ එනවා. කපුගේ මහත්මයා කියන්නේ ඇත්තට පොතක් අතේ තියාගත්ත කෙනෙක් ගොත්. මොකද සෞන්දර්ය දිවලට මාව බලන්න එනකොට එන්නේ පොතක් අතේ තියාගෙන. එච්චර මේ පොත් කියවන පුදුම ආසාවක්. ගෙදරට බඩුවම් මුට්ටුවක් ගෙනාවේ නැහැ. එයා කරේ පුස්තකාලේ පිරෙන පොත් ගෙනල්ලා. ගෙනල්ලා හැමදෙස්සෙම පොත ඒ පොත කියවනකල් මේ එයාට ඇත්තටම ඒක හරි කුතුහලයක්. මෙන්න මේ පොත හරි ලස්සනයි කියලා. දිවුල්ගනේ මල්ලිගේ තියුණ සම්දර්ශනයක් එයාට හරි ආසාවක් වුණා. අනේ කපුගේ මහත්තයෝ මට ෂෝ එකක් කරනවා ඒක පුද්ගල කියලා. කරුණාරත්න දිවුල්ගනේ. දිවුල්ගනේ. ඒතකොට ඇත්තටම කියලා නම් අපේ ගෙදර එතකොට 40ක් විතර එනවා. ඒ 40ටම මම උයන්න ඕනේ. ඒ කියන්නේ මේ හවසට එනවාද? හවසටම පුහුණු වීමට. පුහුණු වීමට. ඔව්. දිවුල්ගනේ මහත්මයා ෂෝ එකට. ෂෝ එකට. ඉතින් පෝස්ටර් අදින්නේ ගෙදර. මගේ පැදුරුර තියලා තමයි අදින්නේ අම්මා. අම්මා මේ වියල දුන පැදුරුර තියලා. එහෙම කළා සම්දර්ශනය පැවැත්වුවා සේවය මේ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලේ. ඉතින් අපිට පුළුවන් විදිහට මේ වෙලාව අපි ඒවා කරලා දුන්නා. මොකද හේතුව ඒක මම කිසිම ලාභ ප්‍රයෝජනයක් තකා නෙමේ. ඒ මගේ මට හිතෙන ඒ වගේ දේවල් කරන්න මට ඕනේ කියලා. දැන් දරුවන්ගේ වුණත් මම කලෙලි මංගල්‍යයක් හැම අවුරුද්දෙම කරනවා. ඒ කරන්නේ මගේ අතේ ඇඳුම් මහලා දීලා. මුදල් බලන්නේ නැහැ. මුදල් බලන්නේ නැහැ. ඒතර කීය දැන් කලආයතන මොන හරි සේවයක් කරනවා වෙන මුදලක් දෙනව නෙවෙයි නේද? දැන් කවදාකවත් අපි මේ මුදල් පස්සේ ගිහිල්ලා නෙමේ ඒ දරුවන්ට ඉගන්නේ. ඉගන්නේ. හදයි මෙතනින් අපි තව ගීතයක් අහමු. කපුගේ මහත්මයාගේ ගීතයක්. සඳ හඳුනුමි ගොමි
සුන්දර බිරිඳ ගුණදාස කපුගේ ශූරීන්ගේ සුන්දර බිරිඳ ප්‍රේමාබිතානගේ කපුගේ මැතිනියනි මේ ලස්සන කතාවක් මම අහලා තියෙනවා මේ කතාව මාධ්‍යරත් කියනවා කපුගේ චූරින් මේ මගේ බිරිඳ මගේ වයිෆ් ඇවිල්ලා නෞකාවක් කියනවා මොකද්ද නෞකාව කියන එකෙන් අදහස් කරන්නේ කියන්නේ අර දරුවොත් සමග එයාවත් දාගෙන යන එයාවත් දාගෙන නෞකාව කියලා කියන්නේ ඒක. ඊට අමතරව ඉන්ද්‍රකීලයක් කියනවා. ඉන්ද්‍රකීලයක් කියනවා. ඔය ඉන්ද්‍රකීලයක් කියන ඒ මදිවට කියනවා මේ ඔයාට මම ගොඩක් වැරදි කරනවනේ කියලා. මං කියන්නේ වැරදි හදාගෙන අපි යමු.
වැරදි කරන එක ස්වභාවිකයි. ඒක හදාගෙන යන තමයි අපේ ජීවිතය අපි අරමුණ කියන්නේ. අරමුණ කියන්නේ. නැත්නම් ඉතින් ඒවා අනේ ඌ එයා වැරදි කරනවා කියලා මම ඒක පහරක් කරගන්නේ නැහැ. කරගන්නේ නැහැ. ඇත්තටම. ඒක හිඳ තමයි මම එයාට ගිවල් දොරවල් දෙකක් හදලා දුන්නේ. හදලා දුන්නේ. දැන් දැන් තව වෙලාවකට කියනවා පොලිසියෙන් කියලා. ඔබතුමීට කියනවා පොලිසියෙන් කියලා. මොකද? ඒ මොකද දැන් අන්තිමට මම හදපු ගෙයි. ඔව්. මගේ කුස්සියේ තියෙන ස්තූපිය. ඔව්. ඒතර දැන් දැන් එයා හැමතිස්සෙම දෙන කෙනෙක් නේ මිනිසුන්ට. ඒතර දැන් කාටවත් ඒවා දේවල් කරන්න බෑ. මම ඉන්නේ කුස්සියේනේ. ඒතර පොලිසිය කියලා කියන්නේ. ඔය ක්‍රිකට් මැචස් තියෙන දවස් වලට මොකද වෙන්නේ? අයියෝ ක්‍රිකට් මැචස් තියෙන දවසට කවදාකවත් ෂෝ එකක් තියුණොත් යන්න කැමති නෑ. මොකද ඒක මේ බලලා තමයි යන්නේ. පංගුවකලා ෂෝ එකට යන්නෙත් නෑ. ක්‍රිකට් විතරක් නෙමෙයි. ඇත්තට කැරම් ගහන්න. හරිම කැරම් ශූරියෙක්. ඒ කියන්නේ තරඟ වලට පවා ඒ කාලේ ගෙතනේ. අය වගේ දේවල්ට ඉදිරිපත් වෙනවා. ඒ වගේ අනික බිලියට්ස් ගහන්න හරිම ඒ වගේ දේවල්ට යා. ඇත්තට විනෝදතර තමයි මං හිතන්නේ ගොඩක් යා. ඒ පැත්තත් හරිම සුන්දරාත්මකව කරලා තියෙනවා ඒක. මැදිනි දැන් කපුගේ මහත්මයාට එක පාරටම අනුරාධපුරේ ඉන්නකොට රැකියාව නැති වෙනවා. රැකියාව යහන්ත. රැකියාව නැති වෙනවා. මොකද්ද ඒකට හේතු වෙන්නේ? ඇත්තටම ඒකත් ඒ කාලේ භීෂණ කාලනේ. භීෂණ කාලේ මේ ඇත්තට මෙයා කියන ගීත හැම දෙයක්ම අර්ථවත් වෙන නිසා ඒ ගීත අතරට පොලිස් නිලධාරි මහත්මයෙක් එයාගේ ගීතත් කියන්න කියලා බලපෑමක් කරා. ඒ බලපෑමට මෙයා කැමති වුණේ නැහැ. කැමති වුණා මෙයා පොලිසියට ගෙනියන්න මම එතකොට මගේ කලයතනේ මම නැටුම් පුහුණු කර කර හිටියේ. මහත්තයා තමයි තබ්ලා මේ ගැහුවා. ඒතර මේ පොලිස් නිලධාරියා ඇවිල්ලා කියනවා ආ ලොකු මහත්තයාට මෙහෙම ගීත කියන්න බෑ කියලා තර්ජනය කළා තියෙනවා. ඉතින් ඔයා පොලිසියට ගෙනියන්න ඕන කියලා. ඇත්තටම සරම පිටින් යන් කියලා කිව්වේ. පස්සේ මං කිව්වා ඔයා බය වෙන්න එපා. ඔයා සරම පිටින් යන කෙනෙක් නෙමෙයි. හොඳ මේ ඔයා ඒ පොලිසිය අපේ නිලධාරී ඔබතුමාට වටිනාකම් නැතරනේ මේ රටට වටිනා පුද්ගලෙයි. ඔයා අඳින කලිසම. මම පිටිපස්සෙන් ඉන්න. අනේ ප්‍රේම ඔයා එනෝ නේද? ඒ කියන්නේ මිනිස්සු මරණ මිනිස්සු මැරෙන කාලෙම. ඊට පස්සේ මම කිව්වා හරි මරණ කාලෙනේ මරණ කාලේ. මං කිව්වා නෑ නෑ නෑ. මගේ පුතත් අර ගහගෙන මම එනවා. මේ කියලා ජිප් එකට මම නගින්න හදනකොට නෑ ජිප් එක ඔයාට යන්න බෑ. හරි මට කකුල් දෙකක් තියෙනවා. ආ පුතාව අල්ලගත්තා. මම රජයට සේවයට ගිහිල්ලා පොලිසිය යන්න ඉස්සෙල්ලා මමත් දුවගෙන ගිහිල්ලා හැමතැනම දැනුම් දුන්නා වගකීතු තැන් වලට මහත්තයා මෙහෙම ගෙනියනවා. කිසි දෙයක් වුණොත් එහෙම ඕගොල්ලෝ වග කියන්න ඕන කියලා. එහෙම කියලා මම නම් පොලිසියට ගියා. පොලිසියට ගිහිල්ලා එයා එළියට දෙනතුරු මම පොලිසියේ බංකුවක් උඩ ඉඳගෙන ඉඳලා ඒ ප්‍රශ්නේ වලට මුහුණ දෙමින් හිටියා. ඒ කියන්නේ තමන් ලියපු ගීත කියන්න කියලා බල කරනවා. කපුගේ මහත්මයා කියනවා මේ ගීත කියන්න බෑ. ඉතින් මේ මේ ගීත වල හරයක් නැහැ. හරයක් නැහැ. හරයක් නැති ගීත මම කියන්නේ නැහැ කියලා. ඒකට පොලිසියට අරන් යනවා. මේ අරන් යන්නෙත් රටේ ජනතාව ආදරය කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඕකයි තත්ත්වය. ඊට පස්සේ මෙතනෙණි ඔබතුමිය පාසල් ගුරුවරියක්. එතකොට ඔබතුමියට ලැබෙන්නේ පොඩි වැටුපක්. ඒතර කපුගේ මහත්මයාටත් දැන් එතුමා කරන දේවල් වලින් මුදලක් එන්නද කොහොමද මේ ලොකු ගයක් හැදුව අනුරාධපුරේ? ඒක හැදුවෙත් මෙහෙමයි. මම මහජන බැංකුවෙන් ලක්ෂ 3ක ලෝන් එකක් අරගෙන මේ ලක්ෂ 2කමාරක් වැය කළා. මගේ ඉඩමේ මම රුපියල් 3000ට පර්චස් 60ක් ඒ කාලේ මගේ දුවේ ඉපිදිච්ච අවුරුද්දේ මම ගත්තා. කපුගේ ෂූරින් දන්නවද ඔබතුමගේ මේ ගේ හදනව අරවද මේවද කියලා? නෑ මෙහෙම එතුමා කියනවානේ මගේ වයි ගෑණි කියලා කියනවා. මගේ ගෑණි මචං අන්නරේ ගයක් හදනවා. මම නම් දන්නේ කොහොම හදනවද කියලා. හැබැයි කාලෙ ගිහින් හදනවා. දැක්කට පස්සේ තමයි කිව්වා අයියෝ මේ මේ ඇත්තටම කියලා මං හිතුවා මෙච්චර කාල ඇද හදු පන්සලකත් හදුවද දන්නේ නෑ. දැන් තමයි මේ ගේ දැක්කහම වටිනාකම මේ ගේ හදන කාලේ ගයක් හදනකොට අතිවාරම දාන ඔගේ උනේ ආවේ නැද්ද බලන්න? ඇත්තටම මං කරඹ කැලෑවක් කපලා ගේ අතිවාරම දාන්න පටන් ගත්තා. මං ඇත්තටම මේ කරත්තවල ගිහිල්ලා වතුර ගෙනාවේ. මොකද මේ ප්‍රදේශෙටම වතුර නැහැ. මම කරත්තවල ගිහිල්ලා මං උදේට ඉස්කෝලේ යනවා ලස්සනට ඇඳගෙන ඩාන්සින් ටීචර්. හවසට යනවා කරත්තේ වතුර අරගෙන ඉන්න අතිවාරම දාන තැනට වතුර බාර දෙන්න. එහෙම කළා තමයි මං බාස්ම හැල ගෙනාවේ. නමුත් කපුගේ ෂූරි මොකද යාට මට කියන්න ඕනේ. මොකද යා වෙනුවෙන්නේ මම මේ කැපුණේ. යා වෙනුවෙන් කැපුණේ. ඇත්තටම මට හිතුනේ මට ඒව දුකක් කියලා හිතුනේ ඒ කාලේ. මම ලෝකෙ වටේ ගිහිලා හොඳ ඩාන්සර් කෙනෙක් වශයෙන් වැඩ කරත් මම එයාගේ හොඳ බිරිඳ වුණත් මම මේ සියල්ලම බොහොම කාරුණිකව මම ඒක කරා මිස මහත්ය කරන්නේ නැහැ කියනක මගේ හදවතේ තියුන්නේ. මං යාත් මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවනේ. ඒ ලෝකලන්ට අනාගතය ගැන තමයි මම හිතුවේ. අනාගතය ගැන කියන්නේ දෙදෙනාම හිතන්න ඕනේ අනාගතය ගැන. මහත්මයා
එයාගේ දේවල් කරගෙන යනවා එයා හිතුවත් නැතත් මම කරන ඒක එයාගේ හදවතේ තියුණා හැම තිස්සෙම කියනවා මම ඇත්තම කියනවා මට මගේ බිරිඳ නවකාවක් කිව්වේ ඒකයි ඇත්තට අපි දෙන්න එක්කෙනෙක් දෙන්නෙක් කියලා නෙවෙයි මම හිතේ මම එක්කෝ මහත්තයා වැඩ කරන එක්කෝ එයා වැඩ මේ මම වැඩ කරන කියන එක මගේ පෞල් ජීවිතේ මම තියාගත්තා කුප්පිලාම්පින් නැවතත් කියන්නේ යුගදිවි ආරම්භ කරපු ඔබ දෙපළ අන්තිම වෙනකොට අසු කාලිනව මර්සඩිස් බෙන්ස් රථයෙන් තමයි ගමන් කරන්නේ ඔව් ඒකත් මෙහෙමයි. ඇත්තටම දැන් අර ඉඩම විකුණ ඒ ගේ විකුණ තමයි අපි අනුරාධපුර මේ කොළඹ ඉඩමක් කරගෙන පදිංචි වෙන්න පොඩි ගයක් තියෙනවා. නෑ නෑ කියන්නේ නැහැ මම ගෙවල් 10කටම කුලියට හිටියේ. ඒ 11 වෙනි ගේ 12 වෙනි ගේ තමයි දැන් ඉන්නේ. ඒක මේ ඒ අතරතුර කොළඹට ආවම සල්ලි එකතු කරලා අපි වෑන් එකක් ගත්තා. වෑන් එක විකුණලා තමයි අපි බෙන්ස් එක ලෝන් එකක් දාලා ගත්තේ. බෙන්ස් ලෝන් එක. හොඳයි. මොකද හේතුව මර්සඩිස් බෙන්ස් රථයක යන්න පුළුවන් නะ. හොඳයි. තමන් සල්ලි හම්බ කරලා තමන්ගේ ජීවිතේ එදින කුප්පිලාම්පෙන් යුගදීව ආරම්භ කරපු කපුගේ වල මර්සඩිස් බෙන්ස් රථය යනවා කියන එක ඉතාමත් ලස්සනයි ඉතාමත්ම හොඳයි. දැන් මෙතනදී මට දැන් කියන්න ගුණදාස කපුගේ ශූරින්ගේ ආදරණීය පුත් සුමන මිත්‍ර දිවාකර කපුගේ. මුගෙන් දෙනෙක් කියන්නේ මිත්‍ර කියලා. නමුත් සුමන මිත්‍ර දිවාකර කපුගේ මේ නම දැම්මේ ලූෂන් අයියා. ලූෂන් බුලසිංහල මහත්මයා. ඔව් ලූෂන් බුලසිංහල මහත්මයා. අපේ මහත්තයාට වුණා ලූෂන් අයියා ලව්වා නම තමයි. නමක් තබන්න. හරි. ලස්සන නමක් දාලා තියෙනවා මිත්‍ර. මම මිත්‍රට ආරාධනා කරනවා. ආයිබෝන් මිත්‍ර. ආයිබෝන්. ඔව්. මිත්‍ර සතුටුදායක දවසක්ද තාත්තගේ සුන්දර බිරිඳ ඔබගේ මව ඇවිල්ලා ඉන්නවා පියාගෙන කතා කරන්න. ඇත්තම ඉතාමත්ම සතුටුදායක දවසක්. මගේ තාත්තා ගැන කතා කරන වගේ ආදරණීය අම්මාවිල්ලා ඉන්නවා. මම ඉතින් මේ වැඩසටහන අහගෙන හිටිය අර පැත්තේ මට අම්මා ඇතුළත තාත්තා අම්මට කිව්වේ මේ අපේ පවුල ගිරියන නෞකාවක් කියලා. නෞකාවක් කියලා. ඒක සම්පූර්ණ ඇත්ත කතාවක්. මොකද අපේ අම්මා තමයි අපිව අපේ ලෝකය හදන්න ගොඩක් මහන්සි වුණ තාත්තා සමාජය ගොඩනගද්දි අපේ ලෝකය හැදුවා මගේ අම්මා. ඉතින් මම ඇත්තටම ඉතාමත්ම සතුටු වෙනවා අද මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා. අම්මා සහ තාත්තා වෙනුවෙන් ගීත කීපයක් ගායනා කරන්න ලැබීම ගැන. ඒ කියන්නේ ඔබේ මව ඔබේ පියාට ඇත්තටම සුන්දර විදිය. සමහර වෙලාවට තියෙන එක එක දේවල් වෙනවා. ඔව්. ඒ වුණාට හරිම සුන්දර සුන්දර යුවලක්. සුන්දර යුවලක්. හොඳයි මිත්‍ර. ඉතාමත්ම සතුටුයි. සඳ බැස යනවා ආකාසේ රන් මන් පාතයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි නොදොඩා ඉන්නේ ඇයි දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන්නේ යන බොහෝතක් නැගේ දැසට ලංම තවත් මේ මොහොතේ කොළුවී ඉන්නෙමි මම් කොළුවී ඉන්නෙමි මම් දෙතොල නොකීදේ දෙනෙතේ කියවෙනවා වසන් කරන සිත මුහුණේ ලියවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිතලා කවුරුද මුවා උනේ දෙතොල නොකීදේ දෙනෙතේ කියවෙනවා වසන් කරන සිත මුහුණේ ලියවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ අවුරුද මුවා උනේ දැස නිලු පුල් තෙමා තොල සුසුමින් පුරා ඉකිබින් හඬනු මල් මාලේ
අඬනු මල් මාලේ දැස නිල් පුල් දෙමා හඳුළු මුතු ඇල්සලා දෙතොල සුසුමින් පුරා ඉකිබින්ද හඬනු මල් මාලේ අඬනු මල් මාලේ උතුරු කොනේ නුඹෙහි නැහෙන් නඩ රාජා මල්ලේ දකුණු කොනේ නුඹෙහි නැහෙන් සුමන සිරි මල්ලේ උතුරු කොනේ නුඹෙහි නැහෙන් සෙල්ලම් මානං දකුණු කොනේ නුඹෙහි නැන් සෙනෙහි ලතා සුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින්දුවයින් අම්බිවට කළේ මනරම් මාලිගාවදෝ මාලිගාවදෝ ගජසෙන් කුංචනාදයෙන් ඇලලුන රුක්ෂ දේවතාවන් බිම වැටි පන ගසයි මිනි මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇට කටු සතරරියන් කඩ අහිමිව විලාපය නගයි විලාපය නගයි බිම්බ රක්සෙනක ගැවසුන චන්ද සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින්දුවනින් අම්බිවට කළේ මනරම් මාලිගාවදෝ මාලිගාවදෝ රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන ජාතියේ නිධාන රන් රුවන් කරඩු කොයි වැකන්ද කඩා පින්කටු කම්මියෙන් බෙදා මේ රන බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව් කඩුව බිම දමව් රක්සෙනක ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකෝ යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින්දුවනින් අම්බිවට කළේ මනරම් මාලිගාවදෝ මාලිගාවදෝ කපුගේ ශූරින්ගේ ජීවිතයේ මාදරෙන් පිර වූ සුන්දර බිරිඳ ප්‍රේමා විතානගේ කපුගේ මැතිණිය. දැන් මැතිණියනි, එතුමා අප අතරින් අයින් වෙන්න යන එක වෙලාවක අන්තිමට ඔබතුමියට තමන්ගේ මෙච්චර ආදරවන්ත මේ පුරුෂයා, ස්වාමි පුරුෂයා සම මොනවද කතා කරන්න හම්බුනේ එතුමාගේ බීවට කලින්? ඔය එතුමා හැමදෙස්සෙම මම රෑට සංදර්ශනයක් ඉවරුණත් ආවහම නිදිනවා නම් නිදන්න දෙන්නේ මම ඉක්මනට බත් ගිනිහිලා ගුලි කල්ල කවනවා මහන්සිය නිදීයා. මම ඊට පස්සේ කෙසල් ගිරේලි ගහලා කටේ තියනවා. ඉතින් දුවලා කියන ඇයි අම්මේ ඔච්චරම දඟල්? මං කිය ඒක තමයි මං කරන්න ඕනේ කියලා එහෙම මං හදාගෙන ආවේ ඇත්තටම. ඒ ඩුබායි සංදර්ශනයේදී ගිහිල්ලා එයා අන්තිමට මට කතා කළා, "ප්‍රේමා මගේ අද කකුල වෙලාගෙන මම සින්දු කියන්නේ. එච්චරමයි කකුල අමාරුයි, ශක්තිය නැහැ. මේකින්ද අද ෂෝ එක කරගන්න පුළුවන්ද කියලා." ඊස්සේ මං කව බය වෙන්න එපා, ඔයා කොහොම හරි සින්දු කියන කකුල වෙලාගෙන බෑන්ඩේජ් එකක් දාලානේ ඉන්නේ. ඔයා පරිස්සමෙන් ස්ටේජ් එකෙන් නැගලා සින්දු කියන කියලා මං අන්තිමට කතා කරේ එච්චරයි. ඊට පස්සේ තමයි මට ආරංචි වුණේ එයාපෝට් එකේ මෙහෙම වැටුණා කියන එක. ඇත්තට මේක නෙසලකිල්ල. මම නඩුත් දැම්මා. ගුවන් යානයෙන් බැස්සුවේ, පඩිපෙලෙන් බැස්සුවේ එයා හොස්ටර්ස්ලා.
අල්ලගෙන දෙපැත්තේ මොකද කකුල වෙලාගෙනනේ ආවේ. ඒකේ ඇතුළෙම තියෙන බස් එකට නැග්ගහම කවුරක්වත් ඇත්තටම අල්ලලා නැති පිරිමි කියන්නේ අපි නම් කියනවනේ මේ බෑග්වත් ගන්න කියලා. මහත්තයා එක අතකින් බෑග් එකක් අතේ අනිත් අතින් එයාගේ පාර්සලයක් අතේ බ්‍රීච් කේස් එක එක අතකින්. අර දොර ගාව තමයි හේත් වෙලා හිටියේ. ඊපස්සේ දොර ඔටෝමැටිකලි ඇරෙන්නේ. ඇරෙනකොටම මෙයා අර අර බෑග් දෙකත් එක අර හේත් වෙලා හිටියේ. ඇරුණා මෙයා වැටුණා. ඔළුව වැදුනා. ඉතින් ඒක තමයි අන්තිමට උනේ. ඊනවද යා ඉක්මනට පැය හතරක් පරක්කු කරා ඉතින් එයාපෝට් එකේ මෙයාව ගේන්න. නැත්නම් يعني ඉක්මනින් ගෙනවා නම් ජීවත් කරන්න තිබුණා. ඒවට ඒ ඇවිල්ලත් යාට කල්පනාව නැහැ. අර ඇන්දේ මිල්චෑකේ ඉන්නවා. මම ගිහිල්ලා මගේ හඬ ඇහිලා ඇයි මොකද කියලා අහන හඬ ඇහිලා මම ළඟට ගියාම මගේ අත දිගේ ඇවිල්ලා අත යාගේ අත මෙහෙම ඇවිල්ලා මගේ මුද්ද දැනගෙන මෙහෙම අල්ලා මගේ අත මිරිකුවා. කතා කරන්න බෑ ටිකෙන් ටික කතාව අඩු වෙනවානේ දැන් ඔළුවනේ වැදුනේ. ඊට පස්සේ තමයි පුතාට දැන් හරි දුකයි මේ ඉක්මනට MRI එකකට ගත්තා. MRI එකට ගෙනියනකොට පුතා අත් දෙක මෙහෙම දෙනවා අනේ අපේ තාත්තානේ මේ ඔළුව ඔළුව නේද වැදුනේ කියලා උල්ලන්න එපා හිමීට තල්ලු කරන් යන්න කියලා කියනවා මේ MRI එක කරන තැනට. එච්චර මිත්‍රට හරි ෂොක් ඇත්තර මෙයාට හරි දුකයි. එයා මල ගෙදර වුණත් මේ කාටවත් අල්ලන්න බෑ මේ අඬනු පියා ගැන පියාට මෙහෙම දෙයක් උනායි කියවම හිතාගන්න බෑ. දැන් ඔබතුමියගේ අත අල්ලගෙන මුද්ද අතර දැරිනකොට දැනගත්තා මම කියලා ස්ප්‍රේ මේල වැටිච්ච මේවකට. ඉතින් එච්චර ඒක හරියම ඊට පස්සේ පුතාට හරියට ඔක දැනුණා නං අංගිල දෙන්නෙක් කියලා තනුණා කියලා ගියා ගොඩක් හිතුවා. ඉතින් අපි ඔක්කොම කියලා එයා ඇත්තටම මේ වෙලාවේ හරියට වැටුණා. කාටවත් අල්ලන්නවත් බෑ. දැන් කලාභවනට ගෙනියන මහත්තයව මෙයා ගෙනියන්න දෙන්නේ අඬනවා හැපෙනවා. මේ සිද්ධිය ඉතාමත්ම අවාසනාවන්ත විදිහට සිද්ධ වෙච්ච සිද්ධියක්. ඒ කියන්නේ ඇත්තටම ඒ අවස්ථාවේදී කපුගේ ෂූරින්ගේ බෑග් දෙකෙන් එක බෑග් එකක්වත් ගන්න කවුරුත් ඉපත්ලා ඇත්තටම හිටියා නම් ඒ කපුලේ වේදනාව දොරට හේතුවලා හිටියේ කිව්වා නම් ඉතින් බෑග් දෙක මොකද ඕක වෙන්නේ නැහැ. මොකද ජගත් මල්ලිත් එක ඉස්සෙල්ලා ගියේ මියා ෂෝස් වලට. මේ වෙලාවේ ගියේ කලාකරුවන්ට මම කියන්නේ නැහැ. ඒගොල්ලෝ බෑග් දෙක ගත්තා නම් මහත්ය අදත් ඉන්නවා මේ රටේ. ඇත්තටම ජීවත් විය යුතු පුද්ගලයේ රටට අවශ්‍ය අන්තිමට සෙරප්පු දෙකක් නැහැ ගෙනාවු සල්ලිත් නැහැ. මහත්තයාගේ සල්ලිත් අරගෙන හොස්පිටල් එකට එනවා. හොස්පිටල් එකට එනකොට එහෙමත් කට්ටිය ඉන්නවා මැතිණියනි අපේ රටේ මේ කවුද කියන එක දැනගෙනත් ඒ වගේ දේවල් කරන කට්ටිය. අපි ඇත්තටම අපිව බැලුවේ නැහැ. අපිට ඕනේ ජීවිතේ බේරගන්න. ජීවිතේ බේරගන්න. හොඳයි මැතිණියනි ඔබතුමියට ඉතාමත් ස්තුතියි. අද මේ වැඩසටහනට සහභාගී වෙන පැමිණි පිළිබඳ මතක සටහනක් ඔබතුමියට පිරිනමන්නට සූදානම්. මේක පිරිනමන්නේ අපේ වාදක කණ්ඩායමේ තබ්ලා වාදක අකිල නිලවංශ අකිල. ඒ වගේම අපේ සංගීත කණ්ඩායමේ සියලුම දරුවන්ට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ යන ගමන ලස්සනට යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නුඹwidetildeනි අනේ තියෙනවා මේක මතක් වෙන්න. අනේ මෙන්න කපුගේ මැතිතුමා ජීවිතේම ආදරෙන් පිරුවේ අය. ඒ කියන්නේ ඔබ ලුද කලා සුලංග පමනි උරුමේ අන්නා වැටෙන සිත සදා සරණ මට තානේ වේවි එක්කම් මැවේ විඳේ මේ දුම් වලාමද අතීතයේ බින්දුනු පෙමින් ඉනිගත් හදවත් කානේ වේවි එක්කම් ගේ